සදේවම good morning පුතේ. කොහොමද? ආතම් සාකෝ මොකද උනේ? සදේටි. දැන් මගේ කාලේ දින නේද ඉන්න කට්ටිය? ක්ලාස් එක ඉවරට ඉන්නවා මොකද? Tashmi, Tashmi, pain in air, put the video on Karagana, Tashmi. අද යාළුව පරක්කු ඉන්නේ තාම නෑනේ නේද? ටෂ්මි ආව නේද පුතේ ටෂ්මි good morning පැටියෝ. good morning teacher. ආ ඉතින් ලැබිලා කොහොමද උනේ signal වනිද පුතාට? බඩගුනේ. ඒ ටෂ්මි ුදම්සා ටෂ්මිගේ මූණට කළුවර වැටිලා පුතේ. ටෂ්මි මූණට කළුවරක් වැටියෝ. අම්මට කියන්න සුට්ටක් ලයිට් එකක් හරි මොකක් හරි දාන්න කියලා පුතේ. निम्ने कसाले भी मरी हुआ तो पुत्ते एनिम्ने आओ मंदाई है मो मसाले भी मरी याने टीचे हुआ तो नेता था तो पुत्ते हरे टीचे हाँ ताम में पाटन गाने गमां पुती ताम हरी तरह का ना प्रीति
තියෙන්නේ නේ යාළුවෝ එනකම් බලාගෙන ඉන්නවා අපි තවම මට කනෙක් වෙන්න සමීර අපෝ ට්‍රේනර් කෝරියානේ පුතේ චෙනිත පුතේ කැමරේ ඔන් කරන්න කැටියෝ චෙනිත ඔන්න හම්ත මොකද උනේ හම්තත් පේන්නේ නැතුව ගිහින් ආපහෝ චෙනිත වීඩියෝ ඔන් කරන්න පුතේ චෙනිත කියන්නේ කොහේ කොම්පා පිල්ල
නෑ කියන්නේ නෑ තවම නැද්ද
කැඩි කැඩි තමයි ටීචර් ඇහෙන්නේ ඔක්කොම ටීචර් පේන්නෙත් එහෙම තමයි ස්ට්‍රොක් වෙනවා එහෙනම් සිග්නල් ප්‍රශ්නයක් ඇද්දි සහස්න ගියා අම්මා හරි අපි බලමු හොඳාගේ මයික්‍රෝෆෝන් එක මියුට් කරලා බලන්න සහස්න දැන් ඇහෙනවද සහස්න හරි පුතේ අද අපි ඉගෙන ගන්නේ ඩික් පා පිල්ල හරිද අකුරකට ඌ ශබ්ද එකතු වුණාට පස්සේ අපි යොදෙනවා ඩික් පා පිල්ල එතකොට පුතේ ඩික් පා පිල්ල ඩික් කොන් පා පිල්ල ඩික් වක් පා පිල්ල ඩික් කැඩ පා පිල්ල කියන පා පිල්ල තුනක් තියෙනවා හොඳද පුතාලට එක ශ්‍රේණියේදී ඒ පිල්ලන් ටික වෙන වෙනම ඉගෙන ගන්න නෑ වෙන කරලා ඉගෙන ගන්නේ නෑ අපි එකට තමයි ඉගෙන ගන්නේ ඒ වුණාට ඒක පැහැදිලිව මතක තියෙන්න ඕන නිසා තමයි ටීචර් ගිය සතියේ වෙන් කළ පුතාලට කියලා දුන්නේ අද මම වෙන් කළ කියා දෙන්නේ නෑ අපි දික්පා පිල්ල කියලා මාතෘකාව ලියලා අකුරු වලට දික්පා පිලි යොදමු හොඳද හරි නේද පැටියෝ හරි ටීචර්ත් එකයි අද ලියන්නේ හොඳද පුතාලගේ මාතෘකාව අම්මට හරි අක්කට හරි කියන්න කොලියලා දෙන්න කියලා ඩික් පා පිල්ල උඩම රූලේ නෙවෙයි දෙවනි රූලේ ඩික් පා පිල්ල ඒක අපි ඌ කියලා දිගට අදිනවා ඒකයි ඩික් පා පිල්ල කියන්නේ ඩික් පා පිල්ල හරිද පෙටියෝ හරි දැන් පුතාලා ටීචර්ත් එක්ක ලියන්නේ අපි අකුරු ලියනකොට රූල් දෙකක් ඇර තමයි ලියන්න ඕන සමහර පුතාලා එක රූලක් කරලා සමහර වෙලාවට දෙකක් කරලා එහෙම තියෙනවා එහෙම කරන්න බෑ හැම අකුරක්ම ලියනකොට රූල් දෙකක් කරලා තමයි ඊළඟ අකුර පටන් ගන්නෙ හරිද ටීචර්ත් එක්කයි ලියන්නේ පිල්ලම හරියට යොදන්න ඕන නිසා හොඳද පුතේ හා දැන් අපි මාතෘකාව ලියුවට පස්සේ එක රූලක් ඇරලා මෙන්න මෙහෙම ඉර ගහනවා පුතාලට පුළුවන් රූල් ඉර දිගේ පැන්සලෙන් ඉර අඳින්න නේද පුළුවන් නේද පැටියෝ ඕ හා දැන් අපි අකුරු ලියමු හා දැන් ලියමු නේද අකුරු අමාසෝ රූල් දෙකක් හැමදෙස්සෙම අරින්න ඕන පුතා සමහර වෙලාවට එක රූලක් කරලා තිබ්බා ගිය සතියේ එහෙම කරන්න එපා පුතේ හොඳද ටීචර් කියන දේ අහගෙන ඉඳලා හරියටම ලියන්න ඕන පැටියෝ දැන් පුතාලට ටීචර් පේන්නේ නැහැ බෝඩ් එක විතරයි පේන්නේ ලං කරලා පෙන්වන්න ඕන නිසා හරිද හරි ඔන්න පුතේ අපි මේ ඉරට වඩා එක රූලක් ඇරලා දෙවනි රූලේ තමයි ඩොට් එක තියන්නේ මෙතන ඉර තියෙනවා මේ රූලේ නෙමෙයි මේ රූලේ ඩොට් එක තිබ්බා හරිද හරි ඔන්න අපි ලියනවා පුතේ දැන් මං කියවනේ අද අකුරු වෙන් වෙන් කරන්නේ නැහැ කියලා ඔක්කොම එක අකුරු ටික එකට ලියනවා ඔන්න ක අකුර ලියනවා ක අකුර ඉදි දෙක අතර මෙහෙමයි ඉන්නේ මතකයි නේද ක අකුර ලියන හරි ඊට පස්සේ පුතේ අපි මෙහෙම ඉරක් ගහලා ඇරෝ එක දානවා ඒක ගොඩාක් ටිකට ගන්න එපා එතකොට කැත වෙනවා හරිද ඔලී ඉතින් පස්සේ අපෝ ක අකුර ලියනවා ක අකුරට ඌ ශබ්ද එකතු වුණාට පස්සේ ක අකුරට ඌ ශබ්ද එකතු වුණාට පස්සේ අපි ඌ කියලා ශබ්ද කරනවා උදාහරණයක් මතකයිනේ මේ ක අකුරට ආවේ වප්පා පිල්ල නේද එතකොට පුතේ අපි වප්පා පිළ යොදනකොට මෙන්න මේ ඉර ගාව ඉඳන් පුතාලගේ පැත්තට මෙන්න මෙහෙම ඉරක් එනවා හරිද අපෝ මම පෙන්නනවා පුතාල බලන් ඉන්න ලියන්න කලින් මෙහෙම ඉරක් ආවා ගොඩාක් යන්නේ නෑ පහලට සම්පූර්ණ පිල්ලම රූලින් භාගිය යන්නේ ඒ නිසා මෙහෙම මේ පැත්තට එනවා තමන්ගේ පැත්තට ඊට පස්සේ ආපහු අපි දකුණු පැත්තට මෙහෙම යනවා හරියට අර ඉස්සෙට් අකුර එනෝ වගේ රිසෙට් අකුර නම් මෙතන ඉඳන්ම යනවනේ එහෙම වෙන්නේ නැහැ මෙහෙම ආවා මෙහෙම ගියා අකුර කෙලින් යන්නේ ඊට පස්සේ ක
තමයි මෙන්න වප්පා පිළ යොදන්නේ. එතකොට අපි අකුරය සම්පූර්ණ අකුරෙන් පිළ මෙන්නේ නූලෙන් භාගයයි එන්නේ. කූ කියලා ශබ්ද කරනවා. කූ ආපහු ලියලා පෙන්වන්න එද පුතාලට ලොකුවට නූල නෙවෙයි මම නිකන් ලියලා පෙන්වනවා පිළ මෙන්න ඕන නිසා රූල මත නෙවෙයි. මෙහෙම ආව පුතේ හරිද? මෙහෙම ඉරක් ගැහුවා. ඔන්න රූල මත නිවැරදිව නිවි තියෙනවනේ මේ පුතේ හැඩයයි මම පෙන්වන්නේ. ආපහු මේ පැත්තට ආවා. මෙන්න මෙහෙම හැඩයක් තමයි එන්නේ. හරිද? පුතේ රූල මත නිවැරදිව ලියනවනේ මේ මම හැඩේ පෙන්වන්නේ මෙහෙම ලියුවේ දැක්කද? මෙන්න මේ විදිහට තමයි පුතේ ලියන්නේ. එතකොට රූල මත නිවැරදිව ලියනකොට ක අකුරේ ඉ දෙක අතරට එන්න ඕනේ. නේද? ඊට පස්සේ මෙන්න මෙහෙම මේ පැත්තට ආවා. මෙහෙම ගිහි මෙහෙම පුතාලට මට පාට චෝක් වලින් ලියවුවා තින් පුතාලට පැහැදිලි නෑ මං ඒකයි සුදු පාට චෝක් එකෙන්ම ලියන්නේ පුතාල ලිව්ව හරියට ඇති නේද හරි නේද ලිව්වද පුතේ හරියට හා ඒක පුතේ දික් වක් අකුරට ඌ ශබ්ද එකතු කරාම අපි ශබ්ද කරනවා කූ කියලා කූ පුතාල ශබ්ද කරන්නේ හරි ඊට පස්සේ පුතේ ග අකුර අපි රූල් දෙකක් අරිනවා 1 2 මේ දෙක මැරලා තුන්වෙනි රූල් තමයි ඩොට් එක තියන්නේ හරි නේද ඔන්න පුතේ ග අකුරක් ලියනවා හන්ද පෙටියෝ හා ඔන්න ග අකුරට ඌ ශබ්ද එකතු වුණාට පස්සේ අපි ශබ්ද කරනවා ගූ කියලා අකුර ලියලා ඉවරුණා ඊට පස්සේ මෙතනින් මෙහෙම ආවා අපේ වම්මත පැත්තට ආපහු මේ පැත්තට ගියා ඉසෙඩ අකුරින් භාගයක් යනවා වගේ ගූ කියලා ලියනවා ඉරේ ගෑවෙන්න බෑ පුතාලට පැහැදිලිව ලියනකොට ටීචර් කෙනෙකුට පොඩි ඉරේ නිසා චුට්ටක් ආව පහලට පුතාල රූලේ හරියටම ලියන්න පැටියෝ භාගය පහලට එන්නේ ඔන්නෝ මෙන්නේ මේක බලලා කීයද ඉතින් හරිද පුතේ ගූ කියලා අපි ශබ්ද කරන්නේ හරිද පුතේ හරි ආපහු රූල් තුනක් හරි දෙකක් හරිනවා පුතේ 1 2 තුන්වෙනි රූලේ ලියනවා ජ අකුර ජ ඔන්න ජ අකුරට ඌ ශබ්දය යෙදුනට පස්සේ නැත්නම් එකතු වුණාට පස්සේ අපි ශබ්ද කරනවා ජූ කියලා ජ අකුරට නම් එන්නේ පුතේ කොන් පාපිල් එකට කොන් පාපිල් අපි පටන් ගන්නේ ඉරට චුට්ටක් උඩීමේ අකුර හැරෙවෙන පැත්තේ තැනි මෙහෙම ආව පහලට ඔන්න බලාගන්න දික් කොන් පාපිල් යදෙන හැටි කෙලින් එනවා ඊට පස්සේ පුතේ මෙහෙම උඩට මෙන්න මෙහෙම රැල්ලක් ඇවිල්ලා තමයි මේ කොන නවන්නේ අපි කෙටි කොන් පාපිල් දින මෙහෙම ආව කෙලින් මේ පැත්තට ආව මෙහෙම නැවුවා නේද? එහෙම නේද ආවේ? මෙහෙම කෙලින් මෙහෙම ආවේ. හැබැයි දික්කොන් පාපිල් එනකොට මෙන්න මෙහෙම මුහුදේ රළ නැගෙන වගේ උඩ පැත්තේ රැල්ලක් නැගලා තමයි මෙහෙම ඉන්නේ. මෙහෙම උඩ ඉඳන් පහළට එනවා. ඊට පස්සේ පැන්සල් උඩ පැත්තේ හරවන්න පුතේ මෙහෙම. උදාලා නිකන් රවුමක් අපි අඳිනකොට මෙහෙම රවුම් ගන්නි. ආන්නේ වගේ ඇවිත් මේ කොන මෙහෙම නවන්න. අපි චූ කියලා ශබ්ද කරනවා ලොකුවට පුතේ පිල්ලම විතරක් ලියලා පෙන්නන්නද ඔන්න ජ අකුර මෙහෙම එනවා රූලේ නිවැරදි ප්‍රමාණයට නෙවෙයි හැඩය පෙන්නන්නයි මල් ලියන්නේ පිල්ලම මෙහෙම ආවා භාගය ඊට පස්සේ උඩ පැත්තට මෙහෙම හරවනවා ඕන්න හොමෙන් හරිද මෙන්න මේ විදිහට තමයි රැල්ල එන්නේ පුතේ මෙහෙම ජූ කියලා ශබ්ද කරනවා
දාලා හරියට බලා ගන්න ළඟ ඉන්නව නම් අම්මා හරි තාත්තා හරි අයියා හරි හැඩේ ටිකක් බලා ගන්න කියන හරියටම හොඳද ඊට පස්සේ පුතේ ආපහු රූල් දෙකක් කරනවා 1 2 3 වෙනි රූල්ලේ ට අකුර ට උඩට යනවා භාගයට ට අකුර නේද ඔන්න ට අකුරට ඌ ශබ්දය එකතු වුණාන් පස්සේ අපි යොදන්නේ කොන් පාපිල්ල තමයි දික් කොන් පාපිල්ල ඒකට ඉරට චුට්ටක් උඩින් තමයි මෙහෙම එනවා මෙහෙම රැල්ල ඇවිල්ලා මේ පැත්තට හරවනවා ටූ කියලා ශබ්ද කරනවා ටූ හෙමි ලස්සනට ලියන්න පුතේ ලිව්වද ටෂ්මි තනුදි ලියල ඉවරද පුතේ තනුදි ලියල ඉවර නම් අත උස්සන් පැටියෝ හා ටෂ්මි හරි රෂි රෂිත් ලියනවද පුතේ හම්දා ලිව්වද පුතේ සමීර ලිව්වද පැටියෝ හරි පුතේ මට දැන් පහලට ලියන්න ඉඩ මදි නිසා මම මේ පැත්තට යනවා පුතාලා ලියන්නේ රූල් දෙකක් ඇර ඇර පහලට ඒ පහල පැත්ත ඉවරුණාට පස්සේ පුතාලා දන්නවනේ පිටුව හරියට මෙහෙම නවලා දෙකට මැදින් නැවුම් රේඛා වෙනවා ඒ රේඛාවේ විහා පැත්ත තමයි පුතාලා ලියන්නේ අපි වෙනද ලිව්වනේ ටීචර් උවත් නේ ලියපු වශයා කරානේ හොඳද දැන් දන්නව පුතාලා ලියන විදිහ අපි ඒ විදිහට ලියාගෙන යමු මම යනවා මේ පැත්තට පුතාලා පහලට ලියන්නේ පහලට ලියන ඉඩ මදි වුණොත් තමයි පුතාලා පිටුව දෙකට නවල මේ පැත්තට එන්නේ පුතේ ඊට පස්සේ ආපහු රූල් දෙකක් කරලා තුන්වෙනි රූලේ ඩොට් එක තිබ්බා ඩ අකුර ඩ ඇරෝ එක දැම්මා ඩ අකුරට ඌ ශබ්ද එකතු වුණාට පස්සේ අපි දික්කොන් පාපිල්ල තමයි යොදන්නේ ඩූ කියලා ශබ්ද කරනවා චෙනිත පුතා ලියනවද චෙනිත අපේ අලුත් පුතා චෙනිත චෙනිත දැන් පුතා ලියලි වරුණාම ටීචර්ට එවන්න ඕන හොඳද හොඳ පැටියෝ හාලිය ඩූ කියලා තමයි ශබ්ද කරන්නේ නේද පුතේ අපි ඊළඟට ආපෝ රූල් දෙකක් කරනවා 1 2 3 වෙනි රූලේ න අකුර මූර්ධචන මූර්ධචන ටීචර් යන විදියටම බලන් ලියන්න ඕනේ මෙහෙම එනවා මූර්ධචන අකුර ට ඌ ශබ්ද එකතු වුණාන් පස්සේ අපි ශබ්ද කරනවා නූ කියලා. ඔන්න නේ අකුර ලිව්වා. දික්පා පිල්ලෙන් එකට දික්කොන් පා පිල්ලෙන් කුටිලට චුට්ටක් හැරවෙන තැනින් උඩින්දා මෙහෙම ආව පහලට භාගයක් රැල්ලක් ඇවි අකුර දිගටම එන්න ඕනේ මේ රැල්ල වගේ උඩ කොන මේ පැත්තට නවනවා. නූ කියලා තමයි අපි ශබ්ද කරන්නේ. චෙනිත පුතා ලියනවද නූ කියලා ශබ්ද කරනවා
ලිව්වද පුතාලා? හා වෙරි ගුඩ් කෙනිට ලියන්න ඕන හොඳේ පුතේ. හරි. ඊට පස්සේ පුතේ රූල් දෙකක් අරිනවා. 1 2 තුන්වෙනි රූලේ ඩොට් එකක් තියෙනවා. ත අකුර ලියනවා මම. ත को पुताया क्ले आने ते आपुरे लिंगो दिलासे रटे ठीक हरे उन्हें ते आपुरे टाट ऊ शब्दे इधर टे पास से पुते आप इन शब्द करना वा तू किया ला इतने कोटे ते आपुरे टे इन्हीं දික්වක් පාපිල්ල දික්වක් පාපිල්ල අපි යොදන්නේ මෙහෙම එනවා අකුර ගන්නට මේ පැත්තට ඇලෙයිරා ආපහු මෙහෙම ඉස්සෙට අකුර වගේ ගියා පහලට ඔන්න හොමයි එන්නේ තූ ශබ්ද කරන්නේ අපි තූ කියලා පුදංස ලියනවද ඒ ඔය ලෙඩ් ශබ්ද කරන්නේ හරි ග උ
හන්ද සහස්ත්‍රපදයන් ගැනනවා නේද පුතේ නේද ආ බ පුරට ලිව්වට පස්සේ අපි ලියන්නේ රූල් දෙකක් කරලා පුතේ ම අකුර शब्द ප්‍රශ්නේ
याने दुमान लिए लिवरे तो पुत्ते दुमान लिए हुए तो पेटियो अत उस साने दुमान लिए लिवरे ना दुमान हाँ होंडाई रे उरु हाँ हरी नबी हरी याने पुत्ते इलागे के नबी हाँ पूल देखा हरी पुत्ते इतना दिखा वे वरापुरटा ऊ शब्द के तुनाट पासे अपि शब्द करनवा ऊ කියලා ऊ කියලා එනකොට දික්කොන් පාපිල්ලෙන්න මෙහෙම ඉරට චුට්ටක් උඩ ඉඳන් පහලට ආවා සැල්ලක් ඇවිත් මේ පොඩ නැව්වා ඌ යන්න ඌ दुमान शब्द कर कर नहीं आने दुमान मुकद कर आने वो वो ये पास से कुत्ते इस रे अपने रोल देखा करेंगे से सू सू कौन पापी लेने दी कौन पापी ले सू कदू से ऊसू
ඔන්න පුතේ අපි ඉගෙන ගත්තේ අද දික්පාපිල්ල මොකක්ද ඉගෙන ගත්තේ දික්පාපිල්ල 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 එන්නේ පුතේ අපව වහගන්න වෙන වැඩ කරන්න බෑ අකුරකට අකුරකට ඌ ශබ්දයකට උනාට පස්සේ අකුරකට ඌ ශබ්දයකට උනාට පස්සේ අපි යොදනවා දික්පාපිල්ල මොකක්ද එන්නේ පුතේ දික්පාපිල්ල දික්පාපිල්ල අකුරකට ඌ ශබ්දයකට උනාට පස්සේ අපි යොදන්නේ අකුරට දික්පාපිල්ල දික්පාපිලි හැඩ තුනක් තියෙනවා මතකයිනේ දික්කොපාපිල්ල දික්කැඩපාපිල්ල ඉක්වාපාපිල්ල කියන්නේ මතකයිද මතකයි නේද පුතේ රශීත් වෙන වැඩ කරන්න බෑ මට පේනවා හැමෝම හොඳද දැන් පුතාලා ඔය අකුරු ටික ටීචර් ක්ලාස් එක ඉවර කරාට පස්සේ ආපහු හරියට ශබ්ද කරලා කියවන්න ඕනේ කියවලා කියවලා පුරුදු වෙන්න ඕන කට ඇරලා කියවන්න හොඳද හරි දැන් අපි වචන ලියමු නේද පුතේ දික්පාපිල්ල යෙදුන වචන පුතාලා දන්නවද වචන දන්නව නම් අතු हरिदेव
ඉස්සෙල්ලම ලියනවා පූසා පුතාල කැමති සතෙක් ඉතින් හරි මාදරේනේ පූසට පූසා කියලා ලියනකොට ඉතින් ටක් කුඩින් අප පටන් ගන්නවා අප්පා පූසා වාහින්නේ ඇලපිල්ල පුත්තිනවා සා
रूल रूल पानी की पौधे अरवाशे लाया नहीं दे हरित पुत्ते इड पास माल लिए ना यूरिया की है लपुत्ते आप कोर कोर जातिया दसर का दान जातिया यूरिया यू ये यूरिया बी अमलिया
අම්මා ටීචර් මැක්කුවා හා මට පේනුණ මොකද්ද ඒකයි කිව්වේ ට්‍රූ කඩ පුදම්ස ලියලා ඉවරද පුතේ ටෂ්මි ලිව්වද පුදම්සා ටෂ්මි නබීහා ටණුගි බුමිති ලිව්වද वचन निम्ने पुते बलागन्ने पुताला साध्य करने का छुट्टा खाडू करान्ने
පළවෙනි පින්තූරේ තියෙන්නේ පුතේ බලන්නකෝ අපි මේ මේක අභ්‍යාස කරන්නේ වා පින්තූරේ බලලා අඩු අකුර පුරවනවා ඉන ටීචර් කෙනෙක් අහන්නේ බලලා අඩු අකුර පුරවනවා හරිද පළවෙනි පින්තූරේ තියෙන්නේ පුතාල දන්නවා කුඩයක් නේද පුතාල මල් කඩල දාන්නේ කූඩට ද යේ එතකොට අඩු වෙලා තියෙන අකුර මොකක්ද කූ ඌ වෙරි ගුඩ් එනම් පුතාල ලියන්න ඕන කූ ලස්සන අකුරෙන් ලියන්න පිල්ලම මට පැහැදිලිව පේන්න ඕන මොකද ලියන්න පුතාලා ඔන්න අනිත් යාළ ලොකුට ගන්න අස්සන අකුරෙන් ලියන්න මනට හරි මුළු අකුරම කන්න ලිව්වද ඔව් හැමෝම ඊට පස්සේ පුතේ පින්තූරයක් තියෙන්නේ හැමෝම පින්තූරේ දැක්කද දැක්කද පැටියු පින්තූරේ ඒ පින්තූරේ තියෙන්නේ පුතේ බලන්න ටීචර් කිව්වා වතුරෙන් වටේම වතුර තියෙනවා පොඩි ගොඩ බිමක් තියෙනවා නම් ඒකට අපි කියනවා දූපත කියලා දූපත කියන දූපත දූපත අඩු අකුර පුරවන්න තියෙන්නේ ලස්සන අකුරු ලියලා තියෙන්න ඕන. අපි යන්න වාරල නේද වාර නේද. නේද නේද. නේද නේද නේද. නැති දයන්නේ. ළමයි සද්ද. ප්‍රක්‍රියාව වඩපිට. මොනවා හත් දයන්නේ දයන්නේ පිට. පුතාල සද්ද කරන්න එපා. එතකොට අනිත් අයට අපහැදිලි මම කතා කරේවා. පුතේ දූපත හරිද පැටිය දූ යන ලිව්වද අපි ඊළඟ පින්තූරේ බලමු පුතේ වෙලාව පහ වෙනවා ඊට පස්සේ පුතාලා මෙන්න මේක පාවිච්චි කරනවා ඉරි ගහන්න අපි ඒකට කියනවා රූල කියලා අඩි රූල කියන්නේ නේද පුතාලා දැන් ඒක පාවිච්චි කරන්නේ ඉරි ගහන්න අඩි රූල අඩු අකුර පුරවන්න අඩු අකුර මොකද්ද දන්නවද අඩි රූල් රූ අකුරයි අඩු නේද හරි ඊට පස්සේ පුතේ පින්තූරයක් තියෙන්නේ නේද අපි පින්තූරට කියනවා පුතේ රූපය කියලා රූපය රූපය රූ අකුර අඩුයි පුරවන්නකෝ අඩු අකුර අපි ඊළඟ පින්තූරේ බලමු පුතේ ඊළඟට තියෙන්නේ වූල් මේ වූල් අරගෙන එක එක නිර්මාණ කරනවා නේද පුතාලා දැකලා ඇති වූල් කියලා කියනවා අපි වූල් වූ යන්නයි අඩු වූල් වූ යන කොහොමද කියන්නේ දික්කොන් පාපිල්ලාවම අපි වූ කියලා ශබ්ද කරනවනි පුතේ වූ වූල්
लियन को कैमरे हाँ हेमोम भूमि हरी वेनुदी हरी सिनुरा हरी पुत्ते तालिका प्लान कराने पेटी मत आपुने पेन सिनुरा के पुत्ते हरी हरी मेसिया तुम्हारी तस्मी को पुत्ते हरी तांडुदी हरी तांडुदी के आद्य को उठते हैं ना खाओ द कोले पेन ने ऐ तांडुदी पुता पेन्ना नूने ओ हमदा हमदा ओ हमदा की कोले पेन्ना न पुते सावबली है ना वधा हमदा एक मंडल ये ला पेन्ना ना हमदा ओ हाँ ये हसना हरी वेरी गुड सादेउमा वेरी गुड पुते सादेउमा हरी लंकवे तव गैलरी यहिया वेरी गुड मासु वेरी गुड रशीद वेरी गुड बुदाम से पेन्ना ने को बुदाम सोई मुकदे कराने समीर इचे ओ हाँ हरी को बुदाम से लांकल पेन्ना कुते मटे कराने ताता पिंकल ने टीचर आ काम मक ने स्प्रिंकल एवर चेनित हाँ सामीरा हरी पुत्र सामीरा हरी चेनित चेनित पापा को नैने को आफ्रिडा पांच सिलुनी देन्ने में पेन्ना ना आफ्रिडा ये पांच सिलुनी देन्ने में पांच सिलुनी पेन्ना आफ्रिडा हरी पांच सिलुनी के पेन्ना ने पुत्र पांच सिलुनी कैमरे के लांकराने पेटियो पांच सिलुनी
කොලේ නැද්ද පන්සිලුනි? ඒ පන්සිලුනි? ඕන පී වචනේ කියවලා පින්තූරේ අඳින්න ඕනේ හොඳද ඊට පස්සේ වාක්‍යයේ හැටි දන්නව පුතාලා නේද අලුත් පුතත් අහගන්න නිම්නෙත් අහගන්න අපි පුතේ වචනේ කියවන්න ඕනේ ඊට බලන්න ස්ක්‍රීන් ඊට පස්සේ පුතේ වාක්‍ය තියෙනවා මේ වැක්කි කියවලා අභ්‍යාස පුතේ ආපහු ලියන්න ඕන පුතාලගේ පොතේ මතකයිනේ අපි මේ පිටු අලවනවා අලවල ලියනවා නිම්නේ තමයි දන්නේ නැත්තේ චෙනිතයි අපේ අලුතෙන් ආපු බබාලා අපි කොහොමද කරන්න කියලා යාළගේ අම්මලා ටීචර් කෝල් එකක් දෙන්න එතකොට කරන විදිය කියන්නම් පුතේ ඊට පස්සේ අපි වාක්‍ය ලියන්නේ එක පිටුවක වාක්‍ය දෙකයි පමිස් උඩින්ම ලියනවා දෙවනි රූලේ පළවෙනි වාක්‍ය ඊට පස්සේ දෙවනි වාක්‍ය ලියන්නේ හරියටම මැදින් ඒ පිටුවේ මැද රූලක ඊපස්සේ ඒ අතර ඉඩ ප්‍රමාණය තමයි අපි අඳින්න ඕනේ ඒකේ අදහස නේද මෙතන පුතේ තුන්වෙනි වාක්‍ය දුපතට කියලායි තියෙන්නේ ඒක පොඩි printing mistake එකක් දුපතට වෙන්න ඕන ඒක දැම්ම හදාගන්න පුතාලා දන්නවද මේ කොන් පාපිල්ල කොහොමද යොදන්නේ කියලාද අකුරට දුපතේ ඉන්න ඕනේ ඒක හදාගන්න දැන් හැමෝම දූපතට යූරියා දමනවා කියලා යන්නේ. එහෙනම් පුතේ ওই විදියට වාක්‍ය ටික කියලා ලියලා ලස්සනට අකුරු ලියලා තියෙන්න ඕනේ. වචන අතර පරතරේ තියලා ලස්සනට ලියන්න. ලියලා ඉවර වෙලා ලස්සනට ඇඳලා පාඩ කරලා ටීචර් එවන්න කියලා තියෙන්නේ පුතාලට සඳුදට. හැමෝම අහන් ඉන්න සඳුදට එවන්න පුතේ. මොකද අනිත් ක්ලාස් එකේ වැඩයි ඔක්කොම අප්ලෝඩ් කරාම ටීචර්ගේ ගැලරි ෆිල් වෙනවා. එතකොට ෆෝන් එක වැඩ කරන්න අමාරුයි ස්ට්‍රක් වෙනවා නේද එතකොට ටීචර් බලන්න අමාරුයි ගිය සතියේ එකයි උනේ ඊට පස්සේ ටීචර් ඔක්කොම මෙයාව බලන්න බෑ ඩිලීට් කරන්න උනා අන්තිමට හොඳද ඒ නිසා හැම කරන්න එපා පුතාල සඳුදටම එවන්න දැන් කරපු ටික දැන් එවන්න හොඳද පුතේ අකුරු ලියපු ටික මේ පැවරුමේ මුල් ටික දැන් අදම එවන්න අද හවස 4ට කලින් එවන්න එතකොට මට අදම බලලා එවන්න පුළුවන්. හැබැයි ටීචර් ඉස්කෝලේ ක්ලාස් එකක් තියෙනවා. ඒකත් කරලා ඉවරුණාට පස්සේ මම බලලා එවන්නම්. හොඳද? ඉතුරු වැඩ ටික පුතාල සඳුද වෙනකොට එවන්න ඕනේ. හරිනේ අපි පුතාලට ඊළඟට අපි ගණන් කරමු. ගණන් වලට ගන්න කිව්වා මම ඉලක්කම් කාඩ්. නේද? ඉලක්කම් කාඩ් ටික ගන්නකෝ බලන්න. ඉලක්ක කාඩ් එක ගන්න මම දැන් බෝඩ් එක ගාවට යනවා එලියට බන පිටුවට යන්නේ
एक देख तूने क्या ना पिलवर टेट याद करने आप इससे लगाना कर बलाने एंगल दिया ला गाना करूं दे इससे ले टीचर तेक का गाना करूं इधर पास से मामा पेन किया ना वाह पुताल टे इलाक में तो कोटा मटा पेन ना नोन हरे दे आप इससे ले गाना करूं वे हम पुताल जाएं इलाक का कार्ड का पीली वर्ड तिया आगे ना तिये नोन है माम पोड़ी डे लिए ना वाह इलाक का कार्ड इलाक का टीकर එම කරන්න එපා. පේන තියා ගන්න ටීචර් කෙනෙක් ගණන් කරන්න. අක්ක කොට කොට කාඩ් වෙන වෙනම තියා ගන්න කිව්වා නේද? හරි. අපි ගණන් කරමුද පුතේ? අපි ඉලක්කම මතක් කරගමු. 1 ගණන් කරමු හැමෝම. 1 ටීචර් කෙනෙක් කරන්න. 1 ने 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 ने
वचने संख्या नबी हाँ हाँ ओके माया हाँ वेरी गुड देखिए
ඊළඟ සැරේ නම් වෙන්නේ ඉක්මනින්ම පෙන්වන එක්කෙනාගේ නම තමයි ඉස්සෙල්ලම කියවෙන්නේ. උදම්සා අමාසු අශීත් නිම්නෙත් හොඳයි වෙරි ගුඩ් හැමෝම පෙන්නවා නේද හරි ඊට පස්සේ පුතේ පහ පහට පෙර සංඛ්‍යාව ඉක්මන් කරන්න පුතේ ඉක්මන් කරන්න පහට පෙර සංඛ්‍යාව එමුද ඉක්මන් කරන්න හොඳයි මුමිදු වෙරි ගුඩ් නිම්නෙත් වෙරි ගුඩ් අම්න වෙරි ගුඩ් වෙනුදි වෙරි ගුඩ් උදම්ස මේ දුමාන් වෙරි ගුඩ් උදම්ස වෙරි ගුඩ් Samira very good. Sinura very good. Afrida. Nabiha. Siyatma. Sinura. Nabiha very good. Sehasna very good. Sehasna lohas. Nimne. Nimne. Oh, aku pennanna. Mata ilakamai pennanne. Hari very good. Rajini thodai. Hemo pennuwa very good. රෂීද් සිනුරේ සියත්මා තස් කෝපේ හම්දා හම්ද පේන්නතුව ගිහිල්ලා හරි නිම්නේත් හොඳයි හැමෝම හොඳයි අමාසුත් හොඳයි වෙරි ගුඩ් වෙරි ගුඩ් හැමෝම හරිද පුතේ හත හතට පෙර සංඛ්‍යාව හතට පෙර සංඛ්‍යාව ඉක්මනින් ඉක්මනින්ම මුමිදු හොඳයි මුමිදු ඉක්මනට පෙන්නනවා තාටි හොඳයි නිම්නේත් හොඳයි තස්ලිත් හොඳයි වෙරිදි හොඳයි යෙහිය හොඳයි වෙරි ගුඩ් තනුදි හරි හා නබීහා මම කිව්වේ හතට පෙර සංඛ්‍යාව නබීහා කෝ අප්‍රීඩා පන්සිරුනි පෙන්නන්න පුතේ ඉක්මනින් පුතේ මේ අහගන්න දැන් පුතාලනේ ගේම් එක කරන්න ටීචර්ත් එක්ක එතකොට ළඟ ඉන්නව නම් අම්මා තාත්තා අයියා අක්කා යාළුවෝ තෝරලා දෙන්න බෑ තේරුණාද එහෙම තෝරලා ටීචර් පෙන්නලා වින්තරාට වැඩක් තියනවද නෑ අපි දැන් මේ තරගේ තියන්නේ ගේම් එක තියන්නේ පුතාලට ඉගෙන ගන්න නේද? ඒත් පුතාල ඒක ඉගෙනගෙන හරියට පෙන්නුවොත් තමයි නියම විදියට වින් කරන්නේ අපි. නේද පුතේ? ඒ නිසා පුතාල පෙන්නන්නේ හොඳයි. වෙරි ගුඩ්. පුතේ ඊට පස්සේ මම කියනවා 8. 8ට පෙර සංඛ්‍යාව. 8ට පෙර සංඛ්‍යාව ඉක්මනින්ම පෙන්නන්න පුතේ. හොඳයි මුමිදු. නබියා හොඳයි. දුමාන් හොඳයි. නිම්නේ හොඳයි අම්න හොඳයි උදම්ස හොඳයි සිනුර හොඳයි නැහැ නැදනි චිකි වෙන චිකි වෙනුදි හරි යෙහිය හරි තෂීත් හරි අම්න පේන්නේ කො අපිට අශ්මි හරි වෙරි ගුඩ් අශ්මි සියත්ම හරි අෆ්‍රිඩා හරි උදමේ අපි පන්සිරුනිත් පෙන්නන්න පුතේ ඉක්වන්ට හරි हरी නබීහා හරි තස්මි හරි තනුදි හරි සියත්ම හරි එහියා රශ්මි තුමාන් වෙනුදි ලොහස් තාලිනා වෙරි ගුඩ් හැමෝම හොඳයිනි ෂා වෙරි ගුඩ් හැමෝම වින් ක්ලැප් එකක් දෙන්න හැමෝම ඕ ක්ලැප් එකක් ආ වෙරි ගුඩ් හැමෝම දිනෝ
ඇති. දැන් හුදාරෙන් පුළුවන් ද පෙර සංඛ්‍යාව හොයාගන්න? ආ එනම් අත උස්සන්න බලන්න පෙර සංඛ්‍යාව ද හොයාගන්න පුළුවන් නම් අත උස්සන්න. උස්සන්න. අනේ හරි වෙරි ගුඩ් වෙරි ගුඩ් නේද පෙර කියන්නේ අපි කලින් කියන එක නේ පුතේ වචනේ මතකයිද දැන් අත පහල දාන්න පෝ අත පහල දා චරිත පුතා හඳ හිටියේ මෙච්චර වෙලා කොහෙද ඕනේ නම් පුතාලට පුළුවා සංඛ්‍යාව නැත්නම් ඉලක්කමක් අපි කියවන්න පාන්සියේ පෙර සංඛ්‍යාව නේද ඉගෙන හොයන්න පුළුවා පුතේ ඊට පස්සේ අපි ඉගෙන ගන්න වචනේ තමයි පසු කියන එක අහගන්න දැන් වෙන වෙන බෑ පුතාලා මගේ දිහා බලන්න හැමෝම කැමරෙක දිහා බලා ගන්න ලොහස් පුතේ පසු කියන්නේ පස්සේ කියන එකයි අපි කියනවා කෑමෙන් පසු දත්ම දින්න කියනව නේද කෑම කෑවට පස්සේ දත්ම දින්න කියනව නේද ආයිනා පසු කියන්නේ පුතේ පහු වෙලා පස්සේ නේද එයාට පස්සේ ගිහින් එනම් අපි ඉලක්කමක් කියන දෙක කියලා දෙකට පස්සේ තියෙන එක මෙන්න තියනවා දෙක පෙන්නන්න ඕනේ අහ කියලා දෙක තියෙනවා මෙතන දෙකට පස්සේ මේ තියෙන්නේ දෙක. දෙකට පස්සේ මේ ලැප්ටොප් කරලා දෙකෙන් පස්සේ පස්සේ කිව්වෙ. කොහොමද? දැන් අපල උගන්නන්න බෑ. කාගෙද අපල උගන්නන්නේ? ඉතාල හංගින පැටියෝ. හරි. ඔන්න පුතේ දෙක තියෙනවා. දැන් පාඩමයි කියා දෙන්නේ ගේම් එකක් කරන්නවා. කාඩ් එකවත් පෙන්නන්න කිව්වේ නෑ මම. ඒ නිසා පුතාල හංගින නවබෝධ කරගන්න ඔළුවට දාගන්න. මොකද්ද කියන්නේ කියලා. පුතේ මෙතන තියෙනවා දෙක දෙක ඔර දෙකට පස්සේ තියෙන එක මේ බලන්නකෝ දෙක එයාට පස්සේ තමයි මේක තියෙන්නේ නම් දෙකට පස්සේ තියෙන්නේ පුතේ අපි දෙක කිව්වට පස්සේ කියන්නේ තුන කියන ඉලක්කම නැත්නම් තුන කියන සංඛ්‍යාව දෙක නේද පසු කියන්නේ කියන්නේ යන්න පිට පස්සේ නෙවෙයි නේද දෙවිත හංගින පැටියෝ ඊට පස්සේ පුතේ අපි 3ට පස්සේ කියන්නේ උන 3 කියනවා 3ට පස්සේ කියන්නේ අපි 4 කියලා නේද එහෙනම් 3ට පස්සු සංඛ්‍යාව 4 3ට පස්සු සංඛ්‍යාව 4 4ට පස්සු සංඛ්‍යාව 4ට පස්සේ ඉන්නේ කවුද පුතේ 5 නේද නා පුතාල දැන් දැනගත්තා පසු කියන්නේ මොකක්ද කියලා නේද සංඛ්‍යාවක් කිව්වට පස්සේ ඒ සංඛ්‍යාවට පිටපස්සෙ නැත්නම් එයාට පස්සේ කියන එක සංඛ්‍යාවට කියනවා පසු සංඛ්‍යාව කියන්නේ හරිද දැන් පුතාලා හන්ද හිටියේ ටීචර් කියා දෙන එක ඔය ළමයි අම්මල තාත්තලා අයියලා අක්කලා හොඳට අහගෙන ඉන්න මම කියා දෙනවා නම් ඒක ඕගොල්ලන් ආපහු ඒ වෙලාවට කියා දෙන්න යන්න එපා නේද නංගිට හරි මල්ලිට හරි තේරුනේ නැත්නම් නැත්නම් දූට හරි පුතාට හරි ඒක අවබෝධ වුනේ නැත්නම් ක්ලාස් එකේ පස්සේ ඒක කරන්න මම කියා දෙන වෙලාවෙ කිසිම කෙනෙක් කියා දෙන්න යන්න එපා හරි නේ හරි එහෙනම් පුතේ ඔන්න දැන් මම කියනවා සංඛ්‍යාව ඒ සංඛ්‍යාවට පස්සේ සංඛ්‍යාව පුතාලට පෙන්නන්න ඕන හරිද හරිද මම කැමරේ ඔන් කරන්න මම කියනවා පුතේ සංඛ්‍යාව දෙක දෙකට පසු සංඛ්‍යාව ඉක්මනින්ම පෙන්නන්න දුමාන් පෙන්නන්න පුතේ කැමරෙකට ලස්සට පෙන්නන්න වෙරි ගුඩ් ටනුදි නබීහා වෙරි ගුඩ් බුමිදු වෙරි ගුඩ් සියත්මා අම්නා කෝපේ සදියෝපා ඉලක්ක කාඩ් හොයනවද උදම් සහරි ඉන්නේ හරි ලොහස් හරි එහිය හරි දෙකට පසු සංඛ්‍යාව දුමාන් මොකද කරන්නේ කාඩ් එකද රණ්ඩු වෙන්නේ රෂීත් හරි සිනුර හරි දෙකට පසු සංඛ්‍යාව හරි එරිට පුතා අපි පෙන්න මොනේ ඉලක්කම් ටික නේ පැටිය හරි ඔන්න මුත්තේ ඊළඟට මම කියනවා වෙරි ගුඩ් චරිත වෙරි ගුඩ්
තේරවා පුතේ මම හතර හතරට පසු සංඛ්‍යාව නෑ නෑ ඉතින් වෙලංග දිල්ලුම්මා හතරට පසු සංඛ්‍යාව ඉක්මනින්ම පෙන්නන්න හතරට පසු සංඛ්‍යාව ඊළඟ මාරි මාලත් මාරි මුචන කෝවිල ගන්න හතරට පසු සංඛ්‍යාව හොඳයි නින්නේ ටෂ්මි ටනුදී संख्याो හතරට පස්ස සංඛ්‍යාව පෙන්වන්නකෝ පුතාල එතකම් මට ලොහස් හරි යෙහිය හරි සමීර හරි අදුමාන් හරි සිනුර කෝ හතරට පස්ස සංඛ්‍යාව පැටියෝ ඔන්න තෝරලා ගන්න අක්කනේ මේ තෝරන්නේ සිනුර හරි අශීර් වෙනුදි හොඳයි උදාසා අමාසු හොඳයි නිම්නේ මම කිව්වේ හතරට පසු සංඛ්‍යාව නිම්නේ හතරට පසු සංඛ්‍යාව උත්තේ ඔයාලා නිම්නේ පෙරදීමට පෙන්නන එක නිම්නේ මොකොත්ම පෙන්නන එක හතරට පසු සංඛ්‍යාව උත්තේ නිම්නේ හතරට පසු සංඛ්‍යාව මං අහන්නේ නිම්නේ පෙන්නන එක වැරදි නිම්නේ ඇහෙනවද මං කියන එක අටට පසු සංඛ්‍යාව පෙන්නන්න පුතේ මම දැන් කියන්න very good ඕ අම්නා හරි මොකද කෙතේකට නවීහ හරි සෙහස්නා හරි ටණුදි හරි ටෂ්මි හරි මගේ ටිච නමේ පෙන්නිකන් ඊයක වගේ කැමරකට මේ ඇල්ලෙන විදිහ තමයි එහෙම අසමං නෑ මොමිදු එහෙම තමයි නවී ඉලක්කම හරියට ලියන්න හරි ලොහස් හරි හැමෝම හරි හොඳයි නේද එහෙනම් පුතාල හැමෝටම පසු සංඛ්‍යාව කියන එක තේරුණාද පැටියෝ තේරුණාද ඔව් ටීචර් හා very good නේද අපි ඉස්සෙල්ලා වගේ ගේම් එකක් කරමුද අපි දැන් ඕක ඉගෙන ගන්නණේ කරේ හිමින් හිමින්නේ දැන් ගේම් එක කරනකොට ඉක්මනින්ම පෙන්වන්න ඕන වින් කරන්න නම්. පුතාලා දන්නවනේ දුවන තරගයකදී නම් වේගෙන් දුවන එකේනා තමයි දිනන්නේ. පුතාලා කැමති නේද? කැමති නේද ඒ වගේකට? හරි. අනේ ඩොක්ටර් ලංගම කියනවා. පුතාලා ඉක්මනින් මේ කියන ඉලක්කමට පසු සංඛ්‍යාවයි කොයයි. හරිද? හරිද?
हाँ इस कतई ने अब तक लिया ना को
හන්නපටියෝ කවුද ඔය කතා කරන්නේ ටෂ්මි කතා කරනවා මට එන වැටෙනවා කවුද කතා කරන්න කියලා හරිද පැටියෝ නමයට එන කතා හරි සදේවම හරි කෑ ගහන්න බෑ පැටියෝ හරිද පුතාලා නමයට එන කන් ලිව්වා හරිනේ ඊට පස්සේ තියෙනවා පුතේ රවුම ඇතුලේ ඉලක්කම් තියෙනවා මේ තියෙන්නේ රවුම ඇතුලේ හරිද මේ රවුමට රවුමති ඇතුලේ තියෙන ඉලක්කමට පෙර තියෙන සංඛ්‍යාව කියන්නේ රවුමට රවුමති තිල් තියෙනවනේ දෙකේ ඉලක්ක මේක අහගන්න ඉස්සෙල්ලා එතකොට දෙකේ ඉලක්කමට පෙර එන්න ඕන එක දෙකේ ඉලක්කමට පෙර සංඛ්‍යාව පුතාලා නිල් පාටින් පාට කරන්න ඕන හරිද පුතාල නිල් පාට පාට පැන්සල ගන්න ගොඩාක් තදට පාට කරන්නේ නැහැ දෙකේ ඉලක්කම තමයි රවුමේ තියෙන්නේ ඒකට රවුමේ තියෙන ඉලක්කමට පෙර එන සංඛ්‍යාව තියෙන එක තමයි පාට කරන්න ඕන ඇහුණද තේරුණාද මං කියපු එක පළවෙනි රවුමේ තියෙනවා දෙක ඊට පහළ රවුමේ තියෙනවා හතර. එතකොට හතරට පෙර සංඛ්‍යාව රවුම් කරන්න ඕනේ. පුතාලා දැන් දන්නවා. පුතාලට අපහසු නම් විතරක් හොයාගන්න අමාරු නම් මෙන්න මේ කොටු පේළියේ පුතාලා ලියුව නිලක්කම් ටික. අර ඒකෙන් බලලා පුතාලට හොයාගන්න පුළුවන්. ඒක කරන්නේ හොයාගන්න ටිකක් අපහසුතා තියෙන දරුවෝ විතරයි පුරුදු වෙනකම්. හරිද අපි හැමෝම එක වගේ නෑනේ ටිකක් තේරුම් ගන්න පහු වෙනවනේ සමහර පුතාලට කරනකොට කරනකොට තමයි ඒ දේ ගොඩාක් තේරුම් යන්නේ. ඡන්න. හරිද පුතේ? ටීචර් හරි. ඊට පස්සේ හතරට පෙර සංඛ්‍යාව හොයාගත්තද? ඊට පස්සේ පුතේ තියෙනවා 3. තුනට පෙර සංඛ්‍යාව ඊට පහළ තියෙනවා පහට පෙර සංඛ්‍යාව හොයන්න කියලා ඊට පස්සේ තියෙනවා පුතේ 8ට පෙර සංඛ්‍යාව නේද දැන් පුතාලා දිගට කරගෙන යන්න ඒ පිටුවේ මෙතන තියෙනවා මෙතෙන්ට එනකම් ඉලක්කම් රවුම ඇතුලේ. ඒතකොට රවුම ඇතුලේ තියෙන ඉලක්කමට නැත්තම් ඒ සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව හොයලා පුතාලා රවුම් කරන්න ඕනේ. හරි පුතාලා හෙමිට කරන්න. හරි හරි හෙමිට කරන්න. ඉවරයි ටීචර්. ඉවරයි ටීචර්. හා ඉවර නම් පුතේ ඊළඟ ටික මං කරන්න ඕන විදිය කියනවා පුතාලට ඒක කරන්නේ gederedi හරිද ඔන්න පුතේ ඊළඟ පිටුවේ ඔන්න මං දැන් ෂෙයා කරලා තියෙනවා පුතාලට ඊළඟ පිටුව පෙරලා ගන්න මේ පිටුවේ තියෙනවා ඉලක්කම් දෙකක් කොටු දෙකක් තියෙනවා ඉලක්කම් දෙකක් තියෙනවා හරිද ඉස්සෙල්ලාම පුතාල කරන්නේ පළවෙනි කොටුවේ ඇතුලේ තියෙනවනේ ඉලක්කම පළවෙනි කොටුව ඇතුලේ තියෙනවා ඉලක්කම. හරිද? ඒ පළවෙනි කොටුව ඇතුලේ තියෙන ඉලක්කමට පසුපසින් නැත්තම් පසු ඉලක්කම පුතාලට පාට කරන්නලු ඒ කොටුව රතු පාටි. මං කියන දේ පැහැදිලි වුණාද පුතාලට? අහගන්න කොටු peeli දෙක දෙක තියෙනවා. ඒකෙන් පළවෙනි කොටුව පාට කරන්න ඕන. හරිද? සොරි පළවෙනි කොටුවට කොටුව ඇතුලේ තියෙන ඉලක්කම ඒ ඉලක්කමට පසු සංඛ්‍යාව තියෙන කොටුව හොයලා පාට කරන්නයි ඕනේ. හරිද? ඒ පාට කරන්න ඕන රතු පාට පාට පැන්සලකින්. හරිනේ? ඊට පස්සේ තියෙනවා පුතේ මෙන්න මෙහෙම තීරු දෙකක්. ඒ තීරුව ඒ කියලා තියෙනවා අකුරක් ඒ ඉලක් ඒ අකුරට පහලින් ඉලක්කම් තේලියක් තියෙනවා. ඊට පස්සේ B කියලා අකුර තියෙනවා මෙතන A අකුරට පහලිනුත් ඉලක්කම් පේලියක් තියෙනවා. දැන් පුතාල කරන්නේ මෙන්න මේ A කියන පේලියේ ඉලක්කම් ටික බලනවා. අපි පිළිවෙලට බලන්නේ ඉස්සෙල්ලා පළවෙනි ඉලක්කම් බලනවා.
පළවෙනි ඉලක්කම තියෙන්නේ 1 කියලා. දැක්කනේ මම මේ arrow එක තියලා පෙන්නනවා පුතාලට. ඉතින් පෑනවනේ. පෑන. මම හිතේ ඉතාලේ දෙන්නේ නැහැ නේ ඔකේ. පුතේ ඊට පස්සේ 1 තියෙනවනේ. ඒ 1ට පස්සේ ඉන සංඛ්‍යාව 1ට පසු සංඛ්‍යාව හොයලා අපි arrow එකකින් යා කරනවා. ඔන්න මම පුතාලට එකක් ඇඳලා පෙන්නනවා. හයට පසු සංඛ්‍යාව මේ පේලියේ B පේලියෙන් හොයලා පුතාල යා කරන්න ඕන. හයට පසු සංඛ්‍යාව හොයලා පුතාල යා කරන්න ඕන. හරිද? සවුන්ඩ්. සවුන්ඩ්. ආන්න එහෙම එන්න ඕන. හරිද පැටියෝ? දැන් ඉතින් පුතාලට මම ඔක්කොම කරලා පෙන්නන්නේ නැහැ. එතකොට මම කරන එක දිහානේ බලන් ඉන්නේ. පුතාල ඊළඟට පිළිවෙලට ලස්සනට 3ට පසු සංඛ්‍යාව හොයන්න 5ට 2ට මේ තියෙන සංඛ්‍යාවලට පසු සංඛ්‍යාව මේ පැත්තෙන් හොයලා යා කරන්න ඕන. හරිද? හරි. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන සමනැල්ලු ඉන්නවා. එක්කද පුතේ සමනැල්ලු ඉන්නවා? මේ 6ට පස්සේ පහ නෙවෙයි නේ. ආ ඒකනේ 6ට පසු සංඛ්‍යාව පහ නෙවෙයි නේ. වෙරි ගුඩ් නේ. පිටට කර දුනා නේ එක ෂුට්ටක්. වෙරි ගුඩ්. 6ට පසු සංඛ්‍යාව වෙන්නේ 7 නේද? ඒකනේ. පුතාල හොඳයි මම බැලුවේ පුතාලට හොයාගන්න පුළුවන්ද කියලා. ටීචර් මේ මම ඔක්කොම කරලා ඉවරයි. වෙරි ගුඩ්. පුතාල ඉවරද? පෙර සංඛ්‍යාව පුතාලගේ වම් මත පැත්තේ ලියන්න ඕනේ. හරිද? එතකොට 2ට පසු සංඛ්‍යාව පුතාල ලියන්නේ පුතාලගේ දකුණු අත පැත්තේ පිහාටුවේ. හරිද? සමනලයේ තටු දෙකක් තියෙනවනේ පුතේ. ඒ තටු දෙකෙන් තමන්ගේ දකුණු අත පැත්තේ තියෙන තටුවේ ලියන්නේ මේ ඉලක්කමට පෙර සංඛ්‍යාව. අහන්න හිටියේ. ඊට පස්සේ පුතේ 2ට පසු සංඛ්‍යාව ලියනවා මෙන්න මේ පුතාලගේ දකුණු අත පැත්තේ තියෙනවනේ තටුව. එතන තියෙනවා හිස්සන. ඒ හිස්සනේ ලියනවා පුතාල 2ට පසු සංඛ්‍යාව. හරිද? හරි. ඔන්න පුතේ මේ විදියට තමයි ඒ ටික කරන්න ඕනේ. හරිද? පුතාල මේ වැඩ ටික කරලා කවදදද මට එවන්නේ සඳුදට. හරිනේ? හරිද පුතාල? හරි ටීචර්. හා දැන් අපි ගමු පරිසරය පුත. පරිසරය ගන්න. නෑ මම
හරිනේ පුතේ දැන් මට පුතාලත් පේනවා හරි නේද අන්න දැන් අහගෙන ඉන්න ඕන වෙන වැඩ කරන්න බෑ හරිද පුතේ අලුත් පාඩමක් තමයි අපට තියෙන්නේ හරිද ඒ පාඩම හරීම සරලයි ටිකක් පොඩි කරුණු ටිකක් තමයි කියා දෙන්න තියෙන්නේ ඒක නිසා පුතාල හොඳට අහගෙන ඉන්න ඕන හරිද අම්නා හරිද අහගෙන දෙන්නේ දැන් හැමෝම මේ පැත්ත බලා ගන්න වෙන වැඩ නතර කරන්න හරිද හරි පුතේ ඔ අපේ අලුත් පාඩම තමයි අපට තොරතුරු ලැබෙන හැටි හරිද දැන් මම කතා කරනවා මට පුතාලව පේනවා දුමාන් වටපිට බලන්න බෑ හරිද හරි ඔන්න පුතේ ඉස්සෙල්ලාම මං කියනවා අහගෙන ඉන්නවා දැන් පුතාලට මේ දවස්වල තවම ඉස්කෝලේ පටන් ගත්තේ නැහැ එහෙම නේද හැබැයි අපේ අයියල අක්කලාට නම් හයෙන් ඉහළ අයියල අක්කලාට නම් පාසල පටන් ගත්තා නේද එතකොට මේ පාසල පටන් ගත්ත කියන පටන් ගන්නවා කියන පණිවිඩය අපට ලැබුණේ කොහෙන්ද කියන්න බලන්න පුතාලා කොහොමද පුතාලා දැනගත්තේ ආ ටීවී එකේ නේද ටීවී එකෙන් තමයි අපි දැනගත්තේ නේද තව වෙන විදියකින් දැනගත්තු අය ඉන්නවද ටීවී එක ඇරුණම් පස්සේ රේඩියෝ එකෙන් ආ රේඩියෝ එකෙන් ඇහුණා හොඳයි තව කොහොමද දැනගත්තේ පණිවිඩයේ පත්තරෙන් පත්තරෙන් පත්තරෙනුත් දැනගත්තා හොඳයි තව ෆෝන් එකෙන් ආ ෆෝන් එකෙන් කවුද කිව්වේ පුතාලට ෆෝන් එකෙන් කෝල් එකක් දීලා කිව්වද නැත්තන් දැන් ටිකස් එක ටැබ් එකෙන් ආ ටැබ් එකෙන් දැනගත්තා හා හෙලකෝරුවලි ආ හරි දැන් ඔන්න පුතේ මම කතා කරනවා දැන් පුතාලගේ මම අහන දෙයට විතරයි උත්තර දෙන්නේ ඔව් පුතේ දැන් මං කිව්වනේ පුතාලට පණිවිඩයක් නේද නැත්තම් අපි කිව්වා පාසල පටන් ගන්නවා ලොකු අයලක්කලට පටන් ගත්ත කියලා එතකොට ඒ වගේ දේවල් වලට කියනවා අපි තොරතුරු කියලා මොනවද කියන්නේ පුතේ තොරතුරු විස්තර නේද අපේ රටේ විවිධ දේවල් සිදු වෙනවා අපේ ගමේ විවිධ දේවල් සිදු වෙනවා නේද ඊට පස්සේ වෙනත් රටවල් වල විවිධ දේවල් සිදු වෙනවා අපි මේවායේ විස්තර වලට ඒ සිදුවන දේවල් විස්තර විදියට නැත්නම් පණිවිඩයක් විදියට අපි දැනගන්නවා ඒවට අපි කියනවා තොරතුරු කියලා මොනවද තොරතුරු මේ තොරතුරු අපිට විවිධ විදියට අපි ලබා ගන්නවා දැන් පුතාලා දැනගත්ත විවිධ ක්‍රම මට කිව්වා පුතාලා සමහර අය කිව්වට පිටවා පේනවද ඔව් මට හැමෝම පේනවා හරිද හැමෝම පේනවා ඒක නිසා කවුරුවත් වෙන වැඩ කරන්නේ නැහැ පුතා මගේ ප්‍රසන්ටේෂන් ඉදිරිය ගන්න බැහැ නෑ නෑ හිමි නිසා ඔය PDF කරන් කින් ප්‍රසන්ටේෂන් එක නෙමෙයි ඉස්සෙල්ලා හරි පුතේ මේ තියෙන්නේ මම චුට්ටයි පුතේ ඔන්න අපි කිව්වා අපට තොරතු අය අපිට ලිග මොනවද කියලා දුන්නද ඔ ආපහු අහගන්න පුතාලට මම කිව්වා අපිට අපේ ගම්මේ අපේ රටේ විවිධ රටවල් වල විවිධ දේවල් සිදු වෙනවා එතකොට මේවට කියනවා අපි ඒ කරුණු වලට ඒව සිදු වෙන දේවල් වල විස්තර වලට කියනවා අපි තොරතුරු කියලා මේ තොරතුරු අපේ ලබා ගන්න විවිධ විදියේ දේවල් තියෙනවා. දැන් පුතාලා කිව්වනේ පාසල් අක්කලා අයියලාට පටන් ගත්ත කියන පණිවිඩය දැනගත්ත විදිය නේද?
පුතාලා කිව්ව රූපවා ටීවී එක කියලා. ඒතර ටීවී එක කියන්නේ පුතේ රූපවාහිනියට. අපි කියනවා රූපවාහිනිය කියලා. නේද? ඒතකොට සමහර පුතාලා රූපවාහිනියෙන් දැනගත්ත නැත්නම් ටීවී එකෙන් දැනගත්තා. ඔව්. තව සමහර පුතාලා කිව්ව රේඩියෝ එක කියලා. මේ තියෙන රේඩියෝ එක. පේනව නේද හැමෝන්ටම? පේන්නේ. රේඩියෝ එක පේන්නේ නැද්ද? තොරතුරු ලබා ගන්නවා ඊට පස්සේ පුතාලා කිව්වා ටෙලිෆෝන් එකකින් දුරකථනය නේද මේ වගේ එකකට කියනවා පුතේ මේ තියෙන පුතේ ලෑන්ඩ් ෆෝන් එකක් අපි ඒවට කියනවා ස්ථාවර දුරකථනයක් කියලා මේ වගේ ඒවට කියන්නේ ස්ථාවර දුරකථනයක් කියලා මේකෙන් අපිට කාගෙන් හරි පණිවිඩයක් දැනගන්න විතරයි පුළුවන් වෙන්නේ අපි කාට හරි කියන්න විතරයි පුළුවන් වෙන්නේ නේද පුතාලට සමහර වෙලාවට ආච්චි සීයා නැන්ද මම නැද ඔන්න කෝල් එකක් දෙන්න පුළුවා. ආනේ ඔන්න ලොකු පුතාලට නම් ඉස්කෝලේ පටන් ගන්නවා කියලා. නේද? එහෙම දැනගන්න ඇති. ඊට පස්සේ පුතේ මේ තියෙන පරිගණකය. නේද? පරිගණකය. එතකොට පරිගණකය හරහා අපි අන්තර්ජාලය. ඩිජ පරිගණකය. ඒ පුතේ ඩිජ පරිගණකයේ සර්ච් කරාම මේ ප්‍රවෘත්ති එනවා. ඕ එක තමයි. එතකොට පරිගණකය හරහා පුතේ අපි අන්තර්ජාලය ඔස්සේ අපට තොරතුරු ලබා ගන්න පුළුවන්. නේද? එතකොට එනං ඒකෙන් අපි ලබා ගන්නව තොරතුරු. ඊට පස්සේ පුතේ මේ තියෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍රය. එතකොට ශබ්ද විකාශන යන්ත්‍ර මේ දවස්වල නිතරම අපට පණිවිඩ ඇහෙනවා. පුතාලට ඇහෙනවටි පාර ඇනවුස් කර කර යනවා. මෙන්න මේ දවස්වල මේ රෝගේ වැඩිපුර තියෙනවා මිනිසුන් ගන්න නිකරුණේ කාලය ගත කරන්න එපා නිකරුණේ සැරිසරන්න එපා තැන් තැන් වල කියලා පුතාලට පණිවිඩ කිය කී යනවා නේද තීට මේ තුන වසරේ බන්දිය නෑ 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 තාම තුන වසර පටන් ගත්තේ නෑ කේෂාන් තුන වසර 12ට පටන් ගන්නෙ හරිද අනංගිගේ පන්තිය තාම තියෙයි පුතේ එතකොට අපි මෙන්න මේ එතකොට ඒකේ මේ මෙන්න මේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් අපි තොරතුරු ලබා ගන්නවා. හරි නේද? පුතාලා අහලා තියෙනවනේ ඉස්කෝලේදී එහෙම පුතාලට නිවේදන දෙන්නේ. නේද? ඔන්න ගුරුවරුන්ට රැස්වීමක් තියෙනවා. නැත්තම් ඔන්න ලබන සතියේ සඳුදා දෙමාපියන්ට රැස්වීමක් තියෙනවා. පාසල වෙලාසෙනි මෙන්න මේ දවසේ අරිනවා කියලා දැනුම් දෙනවා වෙලාවෙන් වෙලාවට. කොහොමද මෙන්න මේ ශබ්ද විකාශන යන්ත්‍රය හරහා තමයි පුතාලේ තොරතුරු ලබා ගන්නේ ඊට පස්සේ පුතේ මේ තියෙන ජංගම දුරකථනයක් එහා මෙහා ගෙනියන්න පුළුවන් අපි හෑන්ඩ් ෆෝන් එකක් කියන්නේ දැන් මේකෙනුත් අපි තොරතුරු ලබා ගන්නවා මේක එතකොට අන්තර්ජාලය තියෙනවා එතකොට ඇමතුම් වලින් විවිධ මාර්ග ඔස්සේ මේකෙනුත් අපට දුරකථන මේ ජංගම දුරකථනෙනුත් අපට තොරතුරු ලබා ගන්න පුළුවන් නේද ඊළඟට පුතේ පුතේ ඊට පස්සේ අපි පුතාලා කිව්වා පත්තර වලින් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් වුණා කියලා. හරිද? නම් පුවත්පත් වලිනුත් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් නේද? ඔව් මේ පුවත්පත් තියෙන්නේ පත්තර. ඒකට මේවෙන් අපි තොරතුරු ලබා ගන්නවා. ඒ වගේම පුතේ මේ තියෙන්නේ අත් පත්‍රිකා. පුතාලා පාර යනකොට මේ වගේ කාඩ් නැත්නම් මේ වගේ පත්‍රිකා ඕන තරම් ලැබෙනවා. මේ දවස්වල නම් ලැබෙන්නේ නැහැ. මොකද අපි අතින් අල්ලන්නේ හොඳ නැණි විවිධ දේවල්. නැත්නම් වෙන දිනවලට නම් පුතාලා පන්ති යනකොට හැම ඉස්කෝලේ යනකොට හැම පුතාලට විවිධ විස්තර මේ තොරතුරු ලියපු මේ වගේ කොළ ලැබෙනවා අතට. ඒවට කියනවා පුතේ අපි අත් පත්‍රිකා කියලා. එතකොට ඒකෙනුත් තොරතුරක් තමයි අපිට ලබා දෙන්නේ. ඒ වගේම පුතාලා දැකලා තියෙනවා තාප්පවල මෙන්න මේ වගේ දැන්වීම් අලවල තියෙනවා නේද දැන් මේකේ තියෙන ලේ දණ්ඩීමේ කඳවුරක් ජූලි පළවෙනිද තියෙනවා කියලා.
අපි ඒ තොරතුරු ලබා ගන්න මෙන්න මේ දැන්වීම් වලින් නේද පෝස්ටර් කියලා කියනවා අපි නේද අපි පොතේ අන්න මේ වගේ දේවල් වලින් ඊට අමතරව ලිපි වලින් අපි විවිධාකාර විදියට තොරතුරු ලබා ගන්නවා දැන් පුතාලගේ පොතේ තියෙනවා අපිට අපි තොරතුරු ලබා ගන්න මෙන්න මේ දේවල් දැන් පුතාලට ටීචර් කියලා දුන්නනේ ඒවයි පින්තූර අඳින්න ඕන හරිද පුතාලා දන්න විදියට ලස්සනට අඳින්න අපිට තොරතුරු ලැබෙන විවිධ ක්‍රම මං කිව්වනේ ඒවයි පින්තූර අඳින්න ඕන ඇඳල ඉවරල ඊළඟ පිටුවේ තියෙනවා ක්‍රියාකාරකම් දෙක ඒ ඇඳපු පින්තූර මේ තොරතුරු ඒ කියන්නේ ලබා ගන්න මාධ්‍යවල පින්තූර හොයලා අලවන්න ඕන පුතාලට දැන් තේරුණාද හැමෝටම ඕටිට එහෙනම් පුතාලට තොරතුරු ලැබෙන ක්‍රම අඳින්න ඕන ඒවයි මාධ්‍ය අපි දැන් තොරතුරු ලබා ගන්න මේ මාධ්‍යවල පින්තූර හොයලා අලවන්න ඕන ඒ කියන්නේ පුතාල ඇඳපු ඒවයි පින්තූර හොයලා අලවන්න ඕන හරිද හරිද දැන් පුතාලට මතකයිද ටීචර් කියා දීපුවා සිංහල කියලා දුන්නා ගණන් කියලා දුන්නා පරිසරය කියලා දුන්නා ඔය වැඩ කරන්න කිව්වනේ එතකොට ඒ වැඩ ටික පුතාලා අඟහරු සඳුදා හවස පහට කලින් කරලා එවන්න ඕන හරිද දැන් පුතාලා තව ටිකක් විස්තර අම්මත් එක්ක ආ වැඩිපුර ටිකක් කතා කරන්න දැන් ටීචර්ට ගොමිලා මදි අපිට පරිසරය කරන්නද ඒක නිසා ඉක්මනින්ම කියලා දුන්නේ හරිද පුතාලේ වැඩ ටික කරලා සඳුද වෙනකොට එවන්න ඕන. හරි නේද? පුතාලට එහෙනම් අපි කලින් කියන වගේ හැමදාම මේ විදියට තමයි ක්ලාස් එක තියන්න වෙන්නේ. අනිත් යාළුවන්ට කියන්න ටික දවසක් යනකම් මෙහෙම ක්ලාස් එක කරන්නේ හැමෝම ජොයින් වෙන්න කියලා. හරි නේද? හරි. එහෙනම් අලුතෙන් ආපු අපේ නීම්නේ චෙනිත වැඩ ටික කරලා එවන්න ඕනේ. හරිද? එහෙනම් හැමෝටම සුබ දවසක් ආයුබෝවන්. ආයුබෝවන්. आई बोवन टीचर गुड बाय।